Winston Churchill නම් බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම අගමැතිවරයාගේ සිට ලීස් ට්‍රස් දක්වා අගමැතිවරුන් 15 දෙනෙකු ඇය ළඟ දිවුරුම් දී තිබෙනවා. 1926 අප්‍රේල් 21 වන දින ලන්ඩනයේදී එලිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි වින්සන් නමින් ඇය උපත ලැබුවා. ඇගේ පියාට සිංහාසනයේ හිමිවන්නේ ඔහුගේ සහෝදරයා සිංහාසනයේ අතහැර දික්කසාදු වූ අයෙකු සමග විවාහ වීමට යාම නිසයි. එය 92 වෙනි එලිසබෙත් මහරජිනගේ පියා හයවන ජෝර්ජ් රජු ලෙස කිරුළ පැලඳුවා. ඇත්තටම දෙවැනි එලිසබෙත් මහරජින වයස අවුරුදු 10 දීම සිංහාසනයේ උරුමකාරයා ලෙස විරුදාවලි ලැබුවා. ඇගේ පියාවන හයවැනි ජෝර්ජ් රජු වයස අවුරුදු 54 දී මිය ගියා. 1952 දී. ඒ අනුවයි වයස අවුරුදු 27 දී ඇයට මහා බ්‍රිතාන්‍යයේ කිරුළ හිමිවන්නේ. ඒ වන විටත් ඇය පිලිප් කුමරු සමග විවාහ වී සිටියා. ඇගේ ස්වාමි පුරුෂයා මිය ගිය පසුගිය වසරේදී පිලිප් කුමරු මිය යන විට වයස අවුරුදු 99ක් වුණා. දෙවන එලිසබෙත් මහරජිනගේ සහ පිලිප් කුමරුගේ විවාහ දිවියට වසර 74ක් සම්පූර්ණ වුණා. තම දරුවන් මිය යද්දී තවත් දරුවන් විවාහයෙන් දික්කසාද වෙද්දී මුණුබුරන් ඇයගේ සමහර තීන්දුව විවේචනය කරද්දී ලෝකයේම සිය ලේලිය වන ඩයනාගේ මරණයට ඇඟිල්ල දිගු කරද්දී ඇය පිලිප් දුන්නේ උපේක්ෂා සහගත සිනහවකිනුයි. ඇගේ සිනහව තුළ සැබෑවටම රැඳී තිබුණේ රාජකීයත්වයයි. ඒ රාජකීයත්වයේ කිසිදු දිනක කෙලෙසා නොගත් ඇය සැබෑවටම බ්‍රිතාන්‍යයේ සංකේතයේ බව කිව යුතුයි. දේහය පිළිබඳ අවසන් කටයුතු තවම තීරණය කර නැතත් අවම වශයෙන් දින 10ක්වත් ජනතා ගෞරවය සඳහා විවෘත කර තිබෙන බව වාර්තා වනවා. ලෝපුරා රාජ්‍ය නායකින් සිය කම්පනී ප්‍රකාශ කරද්දී ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් බකින්හැම් මාලිගයේ අසල මල් තබමින් ශෝකයේ පළ කරමින් සිටිනවා. 1953 දී සහ 1981 දී දෙවැනි එලිසබෙත් මහරජින ශ්‍රී ලංකාවේද සංචාරය කළා. ශ්‍රී ලංකා රජයේද අද සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කුඩිය අඩකුඹු කොට ඇයට ගෞරව දක්වන්නට පියවර අරන් ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි